සුබ දවසක් ඔයාලා හැමෝටම heart failure ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් මොකක්ද මේ heart failure කියන්නේ තව heart failure වලට ගන්න medicine වල ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලිව කතා කරමු වීඩියෝ එක අවසානය වෙනකම් රැඳෙන්න ඔයාගේ දැනුමට ගොඩක් වැදගත් දෙයක් එකතු කරගන්න පුළුවන් හරි ඇත්තටම මොකක්ද මේ heart failure කියන්නේ ඔයාලා දන්නවා අපේ මුළු ශරීරයටම රුධිරය pump කරන්නේ අපේ හෘදයෙන්නේ ඉතින් අපේ ශරීරයේ අවශ්‍යතාවලට අනුව අපේ හෘදයෙන් රුධිරය හරියට පොම්ප වුනේ නැත්නම් අන්න මේ වෙලාවට heart failure තත්ත්වය ඇති වෙනවා. pump කිරීම විතරක් නෙවෙයි අපේ හෘදයට රුධිරය හරියට අරගන්නත් බෑ. මේ වෙලාවේදී අපේ හෘද පේශි වලින් අපිට අවශ්‍ය පරිදි රුධිරය පොම්ප කරන්නේ නැහැ. මේ heart failure තියෙන වෙලාවට අපේ සාමාන්‍ය හෘදය වගේ නෙවෙයි. ඊට වඩා ටිකක් size එකෙන් ලොකු වෙන්න පුළුවන්. හරි දැන් මේ heart failure අපිට තියෙනවද කියලා දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවාද කියලා කතා කරමු. එකටම කෙටි හුස්ම ගැනීම. අපි නිදාගෙන ඉද්දි හුස්ම හිර වෙන ගතියක් එන්න පුළුවන්. ඊළඟට හැම වෙලාවෙම වගේ ඔයාට මහන්සියක් ඇඟට දුර්වලකමක් දැනෙනවා. ඊළඟට අපේ කකුල් වලලු කර එහෙම ඉදිමෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට පපුවේ වේදනාවක් එන්නත් පුළුවන්. ඊළඟට අපේ හෘද ස්පන්දනය වේගවත් හෝ අක්‍රමවත් වෙන්න පුළුවන්. ඊළඟට ඉවරයක් වෙන්නෙම නැති කැස්ස. මේ කැස්සේදී ලේ පැල්ලම් තියෙන නිකන් ලා රෝස පාටට වගේ සෙම මතු කරන කැස්සක් වෙන්න පුළුවන්. ඊළඟට අපේ බඩ ප්‍රදේශය ඉදිමෙන්න ගන්නවා. ඒත් එක්කම අපේ බරත් වැඩි වෙනවා. ඊළඟට ඔක්කාරය සහ කෑම රුචිය නැතිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අවසාන රෝග ලක්ෂණයේ විදියට අපිට මොකකට හරි අවධානය යොමු කරන්න අමාරු වෙනවා. හැම වෙලාවෙම වගේ නිදාගන්න තමයි බලන්නේ. ඔන්න රෝග ලක්ෂණ මොනවාද කියලා ඔයාට දැන් පොඩි හරි අයිඩියා එකක් තියෙනවා. හරි අපි දැන් බලමු ඇයි මේ heart failure ඇති වෙන්නේ. heart failure ඇති වෙන්න හේතු මොනවාද කියලා දැන් කතා කරමු. එකටම කිරීටක ධමනී රෝග. හෘදය ආබාධ එහෙමත් අයත් වෙනවා. මේකෙදි අපේ හෘදයේ ධමනී පටු වෙන නිසා අපේ හෘද පේශි වලට ඕනි කරන ඔක්සිජන් බහුල රුධිරය ප්‍රමාණවත් තරම් එන්නේ නැහැ. ඒකින්ද අපේ හෘද පේශි දුර්වල වෙන්න පටන් ගන්නවා. ඊළඟට heart valve disease. හෘදයේ කපාට වල ඇති වෙන රෝගී තත්ත්වය. මේ තත්ත්වයේදීත් අපිට heart failure ඇති වෙන්න තියෙන ඉඩ වැඩි කරනවා. ඊළඟට ඔයාට high blood pressure තියෙනවා නම් ඔන්න ඔයාටත් heart failure ඇති වෙන්න අවදානමක් තියෙනවා. ඊළඟට අක්‍රමවත්ව අපේ හෘද ස්පන්දනය තියෙනවා නම් අපේ හෘද පේශි දුර්වල වෙලා heart failure ඇති කරනවා. ඊළඟට දියවැඩියාව සහ තරබාරුකම මේ දෙකත් තියෙනවා නම් ඔන්න අවදානමක් තියෙනවා. ඊළඟට සමහර දියවැඩියා ඖෂධ සහ සමහර NSAIDs medicine නිසාත් heart failure තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් වලට ඔයාගේ වෛද්‍යවරයා විසඳුම් දෙයි. ඊළඟට විශේෂ දෙයක් ඔය සමහර අය රැට නිින්දෙදී හොඳට ගොරවනවා. මේ ගෙරවිල්ල නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වෙලා හෘද ස්පන්දනයත් අක්‍රමවත් වෙන්න පුළුවන්. හරි අවසානයට දුම්පානය, ඇල්කොහොල් භාවිතය මේ දේවල් අධික භාවිතයනොත් heart failure එන්න අවදානමක් තියෙනවා. මේ heart failure හැදුනොත් අපේ වකුගඩු වලටත් හානි සිද්ධ වෙනවා. වකුගඩු අකර්මණ්‍ය වෙනවා. ඉතින් මේ heart failure වලට ප්‍රතිකාර කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්. හරි අපි දැන් කතා කරමු අපේ වීඩියෝ එකේ ප්‍රධානම කොටස heart failure වලට ගන්න medicine ගැන කතා කරමු. බෙහෙත් ගැන කතා කරන්න කලින් තව දෙයක් කියන්නම් මේ heart failure හඳුනගන්න පරීක්ෂණ කීපයක් කරනවා. ඒ තමයි chest x-ray, blood test, ECG වගේ පරීක්ෂණ කරලා මේ heart failure තත්ත්වය හඳුනා ගන්නවා. හරි අපි යමු බෙහෙත් ගැන කතා කරන්න. medicine ගැන කතා කරද්දී කාණ්ඩ කිහිපයකින් කතා කරමු. එකටම පළවෙනි කාණ්ඩය තමයි cardiac glycoside. මේ කාණ්ඩය ගැන ටිකක් වැඩිපුර කතා කරමු. මොකද මේක ඉතාමත් වැදගත්. මේ කාණ්ඩයේ medicine එක තමයි digoxin. මේක ඉතාමත් වටින ඖෂධයක්. ඇත්තටම මේ cardiac glycosides වල ක්‍රියාකාරීත්වය කොහොමද? ඒ තමයි අපේ හෘදයේ හැකිලීම් ඇති කරන කාබනික සංයෝගයක් තියෙනවා. ඒ සංයෝගය තමයි සයිලීය සෝඩියම්.
ඉතින් ඩිජොක්සින් මෙඩිසින් වල වෙන ක්‍රියාවලිය තමයි අර සෝඩියම් පොටෑසියම් පොම්පය මත ක්‍රියා කරලා සයිලීය සෝඩියම් වැඩි කිරීමක් කරනවා. ඒකෙන් අපේ හෘදයේ හැකිලීමේ බලය වැඩි කරලා දෙනවා. ඒකින්ද අර හાર્ට් ෆේලියර් තත්ත්වය අඩුවීමක් සිද්ධ වෙනවා. ඔයාලා දන්නවද මේ ඩිජොක්සින් මෙඩිසින් එක හදන්නේ කොහොමද? මේක ඩිජිටලිස් කියන ප්ලාන්ට් එකේ මලෙන් තමයි හදන්නේ. මේ ඩිජොක්සින් අපි ගන්න ඩෝස් එක වැඩි වුණොත් ටොක්සික් වීමේ අවදානම ඉතාමත් වැඩි. හදිසියේවත් ටොක්සික් වුණොත් DS Fab කියන මෙඩිසින් එක භාවිතයෙන් අර ටොක්සික් ගතිය අඩු කරන්න පුළුවන්. ඊළඟට ඔන්න විශේෂ දෙයක් ඩිජොක්සින් පේෂන්ට් දෙන්න කලින් එයාගේ බ්ලඩ් වල පොටෑසියම් ලෙවල් එක බලන්න ඕන. මොකද පොටෑසියම් ලෙවල් එක බ්ලඩ් වල වැඩි වුණොත් අර ඩිජොක්සින් මෙඩිසින් පාවිච්චියෙන් වැඩක් නැහැ. ඒකේ ඇක්ෂන් එක හරියට වෙන්නේ නැහැ. ඒකෙහිඳ විසඳුමක් විදියට පේෂන්ට් පොටෑසියම් ක්ලෝරයිඩ් දීලා එයාගේ රුධිරයේ පොටෑසියම් ලෙවල් එක අඩු කරගන්න පුළුවන්. හරි මේ ඩිජොක්සින් වල අතුරු ආබාධ විදියට ඔයාට කරකැවිල්ල ගතියක්, පෙනීමේ දුර්වලකමක්, ඒ කියන්නේ දීප්තිමත් ආලෝකයක් දිහා ඔයාට බලන්න අමාරුයි. හරි ඔන්න හાર્ට් ෆේලියර් වලට ගන්න කාඩියක් ග්ලයිකොසයිඩ්ස් ගෲප් එක කතා කරලා ඉවරයි. ඊළඟට තවත් මෙඩිසින් කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒ ටිකත් අපි ඉක්මනටම බලමු. ඊළඟ කාණ්ඩය තමයි ඩියුරටික්ස්. මේ වගේ හાર્ට් ෆේලියර් රෝග ලක්ෂණ අඩු කිරීමක් සිද්ධ කරනවා. බෙහෙත් වර්ග තමයි ෆ්‍රොසෙමයිඩ්, හයිඩ්‍රොක්ලෝරොතයිසයිඩ් වගේ මෙඩිසින්. හරි ඊළඟ කාණ්ඩය තමයි ACE ඉන්හිබිටර්ස්. මේ වගේ අපේ රුධිර පීඩනය වැඩි කරලා දීලා හાર્ට් ෆේලියර් තත්ත්වය අඩු කරන්න සහනයක් දෙනවා. බෙහෙත් වර්ග තමයි එනලප්‍රිල්, ලයිසිනොප්‍රිල් සහ කැප්ටොප්‍රිල් වගේ මෙඩිසින්. ඊළඟට ඇන්ජියොටෙන්සින් රිසෙප්ටර් බ්ලොකර්ස්. බෙහෙත් වර්ග තමයි ඔයාලා දන්නවා ලොසාටන්, ටෙල්මිසාටන් වගේ බෙහෙත්. මේ වගේ අපේ හෘදයට සහ වකුගඩු වලට ඇතිවෙන්න පුළුවන් හානිය වළක්වනවා. ඊළඟට බීටා බ්ලොකර්ස්. බෙහෙත් වර්ග තමයි බිසොප්‍රොලෝල්, කාවෙඩිලෝල්, මෙටොප්‍රොලෝල්, නෙබිවොලෝල් වගේ මෙඩිසින්. මේ වගේ වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි අපේ හෘදය අධි උත්තේජනය වුණොත් ඒකෙන් ආරක්ෂා කරනවා. හරි අවසාන කාණ්ඩය තමයි වේසෝඩයිලේටර්ස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ අපේ ශරීරයේ විවිධ අවයව වලට වැඩි රුධිර ප්‍රවාහයක් යවන්න අපේ රුධිර නාලවල සංකෝචනය වළක්වනවා. බෙහෙත් වර්ග තමයි හයිඩ්‍රොලයිසින් සහ ඉසොසොබිට් ඩයිනයිට්‍රේට් වගේ මෙඩිසින්. හරි මේ වීඩියෝ එකෙන් හાર્ට් ෆේලියර් ගැන පුංචි හරි දැනුමක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හීමොස්ටැසිස් සහ ත්‍රොම්බෝසිස් ගැන පැහැදිලිව කතා කරමු. ඉතින් හැමෝටම good luck.